සද්ධාවන්ත බෞද්ධ පින්වතුනි, ඔබ එක්ක සිටිනේ සදහම් සරණ ධර්ම දේශනා මාලාව සමග. අද දින දේශනේ මා ත්‍රිවිධ ශාසනය බිහිකරන ආකාරය, නැසෙනම් රහතන් වහන්සේලාගේ යුගයේ ඇති කරන ආකාරය පිළිබඳව සවිස්තර කරුණු දක්වන අවස්ථාව මේක. ඔබ දැනටමත් දන්නා දෙයක් තමයි, අධර්මවාදී භික්ෂු තිදනේ ශාසනය නිරපාහරීමට ඒ ශාසනික මූලස්ථානයන් ලිපි සකස් කල්ලා බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා වෙත ඒ ලිපි යවල තියෙනවා. ඒ අනුව අපිට ඉදිරියේ බලාපොරොත්තු වෙන්න පුළුවන් බුද්ධ ශාසනය හොඳ පැත්තට හැරේවි කියලා. නමුත් මෙතන පොඩි ගැටලුවක් තියෙන්නේ, මේ ශාසනය නිරපාහරින පිරිස් නැවත සංවිධානය වෙලා නැවත ඔවුන්ගේ කටයුතු කරගෙන යාමේ අන්තරායක් තියෙනවා. ඒ අන්තරාය දෙවෙනි ධර්ම සංගායනාවේදී ඒ ආකාරයෙන් සිද්ධ වුණා. වජ්ජී පුත්තක භික්ෂුන් වහන්සේලා ශාසනය නිරපාහැරියාට පස්සේ ඔවුන් වේශාලී නුවරදී නැවත සංවිධානය වෙලා මහා සාංගික හැටියට අලුතෙන් භික්ෂු පරම්පරාවක් ඇති කරා. අවසානයේ සිදුවුණේ මොකද්ද? මහා සාංගික පරම්පරාව වැඩි දියුණු වෙලා අති විශාල ශාඛා ගානක් හැදිලා අන්තිමට සම්පූර්ණ බුදු දහමම ඉන්දියාවෙන් නැත්නම් ජම්බුද්වීපෙන් අතුරුදහන් වුණා. ඒ නිසා මෙතන මේ කාලවකවානුව සිද්ධ වෙන ඒ නිර්පාහැරීම් වලිනුත් එවැනි අන්තරායක් ඇති නොවන්නේ කියලා කරවත් කියන්න බෑ. නමුත් මේක ඉතාම සාර්ථක විදිහට ශාසන සෝදනයක් කරා ක්‍රිස්තු වර්ෂ 1200 වසේ මහා පරක්‍රම බාහු රජතුමා. එතුමා කළේ ප්‍රධාන කොටම මේ ශාසන විරෝධී, විනය විරෝධී, ධර්ම විරෝධී වැඩ කරන භික්ෂුන් වහන්සේලා ප්‍රශ්න කළා අඳුනාගෙන ඔවුන් උපවැදි කළා, ඔවුන්ට රැකියා අවස්ථා ලබා දීලා, සුදු ඇඳුම් ලබා දීලා, ඒ අදිවශයෙන් අනුග්‍රහයකුත් ලබා දීලා ඔවුන් ශාසනය නිරපාහැරලා ගිහියන් බවට පත් කළා. ශාසනය තුළ වැරදි වැඩ කරන අය ශාසනය නිරපාහැරීම හුදෙක් ලියුමකින් කරන්න පුළුවන් නම් ඒක තනිකර විහිළුවක්. ප්‍රධාන වශයෙන්ම රජයේ අනුග්‍රහය මේකට ලබා ගන්නවා. නැත්තම් වෙන්නේ බුදු ශාසනය නැවත නැවතත් කොටස් වලට බෙදිලා තවත් භයානක ප්‍රතිඵලයක් අත්වන එක සමාහිත ඉන්දියාවේ සිද්ධ වුණා වගේ සම්පූර්ණ බුදු ශාසනයම අපිට අහිමි වෙන්නත් පුළුවන්. අදූරදර්ශී විදියට මේ නිරපාහනද පිටිස් නැවත සංවිධානගත වුවොත් මෙතනදී තව පිරිසක් අපිට දකින්න පුළුවන් බුද්ධි ගෝචර නොවන විදියට නොකුත් අලුත් පූජා විදීන් ත්‍රිපිටක ධර්මයේ සඳහන් නොවන පූජා විදීන් හඳුන්වා දීලා තමන් ජනප්‍රිය වෙන්න තමන් මුල මුදල් හම්බ කරගන්න උත්සාහ කරනවා. විශේෂයෙන්ම නොකුත් මේ විශේෂ පූජා විදීන් සකස් කරන ස්වාමීන් වහන්සේ නමකගේ ලේඛකාධිකාරීතුමා මට කතා කළා කියනවා. මේ ස්වාමීන් වහන්සේට මම උපදෙස් දුන්නා, මේ වියදම් කරන අතිවිශාල ධනස්කන්ධය මනුෂ්‍ය වර්ගයාගේ යහපත පිණිස, බෞද්ධ ජනතාවගේ යහපත පිණිස යොදවන වැඩපිළිවෙලක් හදමු කියලා තමන් යෝජනා කළා කියලා. නමුත් අවසානයේ ඒ භික්ෂුන් වහන්සේ ප්‍රකාශ කළා තියෙන්නේ එවැනි වැඩසටහනක් මනුෂ්‍ය වර්ගයාගේ යහපතට කරන වැඩසටහනක් කළොත් ඒ භික්ෂුන් වහන්සේට විදේශයෙන් මුදල් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේ අලුත් පූජා විදි ඒ ආකාරයෙන්ම දිගටම ඉෂ්ට කරන්න ඕන කියලා යනුව ලේඛකාධිකාරී මහත්මයා ඒ තනතුර නොතිලා අස්වැලා කරකිල්ලා. ඒ වගේම අපිට දකින්න පුළුවන් අද ඒ වගේ තමන් ජනප්‍රිය වෙන්න, ඒ වගේම තමන්ට මිල මුදල් හම්බ කරගන්න, තමන්ට පිරිවර රැස් කරගන්න නොයෙකුත් අමුතු පූජා විදීන් සකස් කළා, ඉදිරිපත් කළා තියෙනවා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් රහතන් වහන්සේලා 24 දෙනා 1000ක පූජාවක් කියලා තියෙනවා. ඔය පූජා කරන ඒව හදපු කිනිස්වත් රහතන් වහන්සේලා 24000ක නම් දන්නේ නැහැ. ඒ වගේම රහතන් වහන්සේලා ලක්ෂයක් බිහි කරන පූජාවක් කියලා හදලා තියෙනවා. මම මුළු සූත්‍ර පිටකෙම කියවලා මේ කතා කරන්නේ රහතන් වහන්සේලා බිහි කරන පූජාවල් නැහැ. රහතන් වහන්සේලා බිහි කරන එකම ක්‍රමයයි තියෙන්නේ. ඒක තමයි සමථ විදර්ශනා
තමන් විසින් වැඩිම. එහෙම නැතුව ඔය පූජාවල් ලක්ෂයක් කරයි කියලා. එහෙම නැත්නම් ලක්ෂයක් දෙන එක තුළ පූජා කරයි කියලා. එකම රහතන් වහන්සේ කෙනෙක්වත් බිහි වෙන්නේ නැහැ. එකෙක් හරි සමද විදර්ශනා වැඩුව නැතුව. ඒ නිසා මේ වටිනා බුදු ධර්මය නොමගට ඇදගෙන යන්න එපා කියලා ඉතාම කාරුණිකව ඉල්ලා සිටිනවා. ඔබ විසින් කළ යුත්තේ ත්‍රිපිටක ධර්මය ඇසුරු කරගෙන නිවැරදි බුද්ධාගම තේරුම් අරගෙන නිවැරදි බෞද්ධ මාර්ගයේ ගමන් කිරීම. ඒ වගේම මාර්ගඵල සංඛ්‍යාත නිවනට අද කවුරු හරි පැමිණුණායි කිව්වොත් ඔහු සමාජයට විහිළුකාරයෙක් බවට පත් කරනවා. ඔහු මේ කියන්නේ ඇත්තද නැත්තද කියන එක හොයන්නේ නැහැ. ප්‍රධාන වශයෙන්ම ප්‍රහාර එල්ල කරනවා මාර්ගඵලලාභීන් නිය ප්‍රකාශ කරන්නේ නැහැ. මාර්ග ඵල මේ කාලේ ලබා ගන්න බෑ. ඔය ආදී වශයෙන් නොයෙකුත් නොයෙකුත් මඩ ප්‍රහාර එල්ල කරනවා. සත්‍ය වශයෙන්ම ඒ හේතුව නිසා තමයි අද වෙනුවිට රහතන් වහන්සේලා බිහි වෙලා රහතන් වහන්සේලා කැලේට සීමා වෙලා ඉන්නේ. අද වන විට මා විසින් කරන ලද සමීක්ෂණ අනුව ලංකාවේ රහතන් වහන්සේලා 26 නමක් පමණ වැඩ වාසය කරනවා. ඒ වගේම මොනරාගල ප්‍රදේශයේ එක්තරා ස්ථානයක මාර්ගඵලලාභීන් අති විශාල පිරිසක් වැඩ වාසය කරනවා. මේ පිරිසට එළියට එන්න හැකියාවක් නැහැ. සමාජය තුල රහතන් වහන්සේලාට රහත් ඵලයට කිසිදු ඉඩක් නැහැ. ගර්හා කරනවා, නිඳා කරනවා, අපහාස කරනවා. එවන් වාසාවරණය තුල රහතන් වහන්සේලා බිහි කරන්න පූජා කිරීම අතිශය විහිළු සහ ඛේදනීය ඉරණමක්. ප්‍රධාන වශයෙන් කළ යුත්තේ රහතන් වහන්සේලා ඉන්නව නම් ඒ ඉන්න තැන් වලින් හොයාගෙන ඇවිල්ලා ජනතාවට කියන්න ඕන මෙන්න මෙතන අපි දන්නේ හැටියට අපි අහපු හැටියට රහතන් වහන්සේ කෙනෙක් ඉන්නවා. උන්වහන්සේ බලන්න යන්න, උන්වහන්සේගෙන් බණ අහන්න, උන්වහන්සේගෙන් ප්‍රතිපදාව ඉගෙන ගන්න. එයන්නේ ක්‍රමයට තමයි ප්‍රතිවේද ශාසනය හදන්න පුළුවන්. එහෙම නැතුව රහතන් වහන්සේලා ලක්ෂයක් කෝටියක් වී වෙන්න කියලා රුපියල් කෝටියක් ප්‍රකෝටියක් විතං කළා පූජා තිව්වත් එකම රහතන් වහන්සේ කෙනෙක්වත් බිහි වෙන්නේ නැහැ. මුළු ශාසනයම යන්නේ අන්ධකාරයට. ඒ වගේම තව දෙයක් තියෙනවා. මේ ශාසනයේ වැඩි වැඩ කරපු භික්ෂුන් වහන්සේලා නිර්වාහරින් ඉස්සෙල්ලා ඔය නිර්වාහරින් කරන කට්ටියත් කල්පනා කරලා බලන්න ඕන. එක ඇඟිල්ලක් එළියට දික් වෙනකොට තමන්ගේ පැතට ඇඟිලි හතරක්ම දික් වෙනවා කියලා. ඒ නිසා ප්‍රධාන කොටම ඔය ඒවා කරන අය ඒ නොයෙකුත් නොයෙකුත් වගකීවුතු තනතුරු වල ඉන්න විසුන් වහන්සේලා පළමු කොටම කල්පනා කරන්න ඕන තමන් ප්‍රතිපත්තිය නිවැරදි වෙන්න ඕන. තමන් නියමිත ධර්ම මාර්ගයේ යන්න ඕන. තමන් නියමිත විනයේ ඉන්න ඕන. එහෙම නැතුව අනිත් අයට උඹලා හරියට විනේ ඉඳපල්ලා අපි ගැන හොයන්න එපා කියන එක නෙමෙයි තියෙන්නේ. ඒ නිසා ප්‍රධාන කොටම මේ ත්‍රිවිධ ශාසනය සුරක්ෂිත කිරීමට බෞද්ධයන් නුවණැතිව කටයුතු කිරීම අවශ්‍යයි. නොයසේව අන්ධකාරයේ අතුපත ගන්නාක්සේ තමන්ට හිතන හිතන පූජා විදි අනුගමනය කරමින් හිතන හිතන පූජා විදි ප්‍රොමෝට් කරමින් මේ යන ගමන යන්නේ ශාසනයේ අන්තර්ධානයට. ඒකට හේතුව අලුතෙන් අලුතෙන් පූජා විදීන් අලුතෙන් අලුතෙන් උපචාර විදීන් අනුගමනය කිරීම ප්‍රසිද්ධ කිරීම තුළින් සිදුවෙන්නේ නෛර්යානික සද්ධර්මය යටපත් වී යාමයි. ඒ වගේම අද බොහෝ දෙනෙක් ත්‍රිපිටක ධර්මයට තමන්ට ඍෂි අර්ථ දැක්වීම ලබා දෙනවා. විශේෂයෙන්ම ඒ අර්ථ දැක්වීම කිසිම පදනමක් නැති මනෝමූලික අර්ථ දැක්වීම. මූලික සූත්‍රයන් සම්පූර්ණයෙන්ම කණපිට ගහලා තමයි අද වෙන විට ගොඩක් දෙනෙක් පරිහරණය කරන්නේ. විශේෂයෙන්ම ත්‍රිපිටකය සිංහලට පරිවර්තනය කිරීමේදී අති විශාල අසාධාරණයක් ත්‍රිපිටකයට සිදු වුණා. විශේෂයෙන්ම තේරවාදී සංඝ පරම්පරාව ත්‍රිපිටකය සිංහලට පරිවර්තනය කිරීමේදී තමන් නොපිළිගන්නා කොටස් හොරාටම එසේ නැත්තම් බලෙන්ම ත්‍රිපිටකයෙන් උදුරා දැම්මා. ඒකට හොඳම උදාහරණය තමයි සූත්‍ර පිටකයේ මහා නිදාන සූත්‍රයේ. මහා නිදාන සූත්‍රයේ ඒ මුල් පාලි පදපෙළේ තියෙනවා ගන්ධබ්බෝ පච්චුපත්තිතෝ හෝති කියලා. ඒ කියන්නේ ගන්ධබ්බයාගේ පැමිණීම මේක සම්පූර්ණයෙන්ම විකෘති කරා සිංහල පරිවර්තනයේ. ඒකේ තියෙනවා විඥානයේ පැමිණීම කියලා. නමුත්
මහා තණ්හා සංකේ සූත්‍රය ඉතාම පැහැදිලි කරනවා විඥානය කියන්නේ අහිමි යන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා මේ වැරදියට පරිවර්තනය කරපු ත්‍රිපිටක ධර්මය තුළින් ලොකු ප්‍රගතියක් ලබන්න අමාරුයි. ඒ නිසා විසුන් වහන්සේලා නැවත කතිකා කළා නිවැරදිව ඒ වගේම අර්ථානුකූලව ධර්මානුකූලව ත්‍රිපිටකය නැවත පරිවර්තනය කරලා සංරක්ෂණය කරන්න විසුන් වහන්සේලා කටයුතු කරන්න ඕන. එහෙම නැතුව පූජා විදී ලක්ෂයක් හඳුන්වා දුන්නත් කෝටියක් හඳුන්වා දුන්නත් අතේ තියෙන සියලුම මුදල් වීදම් කළා පූජා වල් කරත් බුදු සාසනේ නම් එලට බේර ගන්න හම්බ වෙන්නේ නැහැ.